තරහය අනේ එකත් ඉතින් සාධාරණයි අරු කරපු ජඩ වැඩේට. හැබැයි දැන් මැගිලින් ගෙනුත් මේ වෙලාවේ කිසිම උපකාරයක් ලබා ගන්න බෑනේ. කොහොම වුණත් මේ දරුවා විතරයි පිහිටකට කියලා ඉන්නේ අර නාලිනී ළමයාට නේද? ඒකනම් එහෙම තමයි අපේ ස්වාමීන් වහන්ස. ඒත් මේ වීරසිංහයා තමයි නෑ නෑ නෑ. ඒකයිමත් සරක් මේ පැත්ත පලාතේන එකක් නෑ. හැබැයි තින් බැරි වෙලාවත් එහෙම ආවොත් මම තමයි යන්නේ ඉස්සෙල්ලාම ඒකගේ ඉස්සරහට ගිහිල්ලා ඌව මුණ ගැහෙන්නේ. මම දැන් ලෙඩා දුකානේ. නැත්තං එහෙම මම ඌ ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා කකුල් කෙටි දෙකෙන් ඇදගෙන එනවා මේ ගම්මානෙට. මගේ නම් අදහස හොඳ වෙලාවක් බලලා ඒ ළමයාව ගෙදරට කැන්දන් ආවනම් හොඳයි කියලා. අනිත් එක ඉතින් මේ දරුවය ගෙදරත් ගෑනු පරාණයක් නෑනේ නේද දැන්? එහෙමයි අපි හාමුදුරුවනි. ඒ ළමයා ගැන හොඳටම දන්නේ ඔය ළමයානේ. ඒ ළමයට වෙච්ච කිරිච්ච දේවල් ගැනත් උදාකාරම දන්නේ ඔය ළමයා. එම හිතන්නේ නෑ බන්දු සේන උපාසක උන්නේත් මේ කටයුත්තට අකමැත්තක් දක්වයි කියලා. නාලනීට අපේ තාත්තගේ හිතේ මකමැත්තක් නෑ අපේ හාමුදුරුවනේ. අපේ තාත්තගේ හිතේ තියෙන්නෙත් ඔබ වහන්සේ හිතන විදිහට හිතුවිලි තමයි. ඒත් ඉතින් මේ මොකෝ ඒත් ඉතින් මේ කියලා කතාව නැවැත්තුවේ. ඒත් ඉතින් අපි මේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න ගැනත් කල්පනා කරන්න ඕනේනේ. දරුවෝ ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් වගේ දෙයක් නේ. එක ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ ආයේ තව ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයනකොට ඒකට ඇඳිලා තව ප්‍රශ්නයක් එනවා. ඕක තමයි ඉතින් ජීවිතේ කියන්නේ ප්‍රශ්න වලක්. මන්න හිතන්නේ ওই ප්‍රශ්න වලට උත්තර හොය හොය මේ මැත්තේ ඉන්නවට වැඩිය මේ දරුවා තමන්ගේ ජීවිතේට කෙරෙන්න ඕන දේවල් ගැන හිතලා ඒ කටයුතු වලට යොමු වුණා නම් හොඳයි කියලා. එමය අපේ හාමුදුරුවනි. මම හිත මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න මොහොමඩ් මුදලාලිට එන්න කියලා කිව්වා. හොඳමයි හාමුදුරුවනි. මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න මොහොමඩ් මුදලාලිට එන්න කියලා කිව්වා. අර ගිරිඋලේ ඉස්කෝලේ සර් කෙනෙකුට මම පොරොන්දු වුණා මේ ඒ ඉඩම් කෑල්ල දෙන්න. අනික ඉතින් මේ වෙලේ තැග් ගහින්න ඉන්න මගේ බලාපොරොත්තුකුත් නැහැ. හෙට අනිද්දා මම ලංකාවේ යනවා. මට මේ වැඩ කටයුතු වලට සල්ලි ටිකක් ඕනේ. එහෙම තීරණයක් ගන්න කලින් තාත්තගෙන් පොඩ්ඩක් අහන්න තිබ්බනේ. ආයෙ මොනව අහ ඉන්නද? මට රට යන වැඩේට සල්ලි ටිකක් ඕනේ වුණා. අනික ඉතින් මේ ඉඩ කඩන් වල මටත් අයිතියක් තියෙනවනේ. මං එහෙම කළේ නැත්තම් මොහොමඩ් මුදලාලිට මේවා අයිති වෙනවා. මම මේම කිව්වා කියලා අයියා මට බයින් එපා. අර පොතේ තියෙන සල්ලි ටික අයියේ වැඩේට ගන්න. ඒ මොකටද? සල්ලි ගත්ත මිනිස්සු දැනගන්න එපා ඒවා වෙලාවට ඇවිල්ලා බේරන්න. අයියා හිතනවාද අයියේ චන්ද්‍රපාල අයියා එහෙම හිතේ තෙතමනයක් තියෙන කෙනෙක් කියලා. මං කොහොමත් හිතාගෙන ඉන්න අයියා මුණ ගිහිල්ලා මේ ගැන කතා කරන්න.
මට තාත්තා වගේ විෂම කර්ම වැඩනම් කරන්න බැරි වෙයි. ඒ වුණාට ඉතින් මොන හරි කරන්න ඕනේනේ. අනිත් එක තාත්තගේ හිතෙත් බලාපොරොත්තුවක් කියලා ඉතුරුලා තියෙන්නේ මං ගැන විතරයි. මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා මිත්‍රපාල අයියාත් දවසක බන්දුසේන මාමා වගේ කෙනෙක්ම වෙයි කියලා. එහෙම වෙන්න පුළුවන් වුණොත් නම් ලොකු දෙයක්. බලමුකෝ. තාත්තා අඹපු නාරි රූප දෙකක් තියෙනවා. ඒකේ අච්චුව හදලා ගන්න ඕනේ. අයියට බැරි වෙන්නේ. අයියා අර මං කිව්ව කාරණේ තොලුවේ තියාගන්නකෝ. ජීවිතයට අලුතින්ම මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම මුළු ලෝකෙම තනි වෙච්ච ගෑණියෙක්ද කියලා හිතෙනවා. තාත්තා අම්මා සේරම නැති වුණා. මම මේ ලෝකෙ තනි වුණා. ගෑණියෙක්ගේ ජීවිතේ තියෙන වටිනාම දේත් මගෙන් උදුරගත්තා. මුණ දෙන්න නැති වුණා. අම්මා ආරක්ෂා කරගත්තා. මිත්‍රපාල ළඟට යන්න පුළුවන් කියලා මං හීනම වාගෙන හිටියේ. ජීවිතේ නැති කරගන්න එක මේ වට විසඳුමක්ද? ඒකෙන්ද ඔයාට සැනසීමක් ලැබෙන්නේ? කවුද මාව විශ්වාස කරන්නේ? කවුරුත් මාව විශ්වාස කරන්නේ නැහැ. මම ඔයාව විශ්වාස කරනවා නාලනි. මම ඔයාව විශ්වාස කරනවා. දරුවෙට දෙමව්පියන්ගේ ආරක්ෂාව රැකවරණය ආදරය නැති වුණාම දරුවෝ කොච්චර නම් අසරණද? මොකද බල මේ වෙලා තියෙන්නේ? කොහෙද ඔබ පෙරලෙන්නේ? වෙල මැද්දෑවේ නියරේ කකුල් ඉස්සල වැටුණා නැන්දේ. හොඳ වෙලාවට මිත්‍රපාල අයියා දැක්කේ. හා. ඉතින් ඒ කදුවල ඇවිත් උඹ උසල ගත්තද? නැත්තම් ඒකගේ කොරටුව පැලාසි. ෂි. මොනවද නැන්ද මේ කියන්නේ? මිත්‍රපාල අයියා එහෙම මිනිසෙක් නෙමෙයි. කොයි උපාසක බලලා ගෑනුන්ගේ දෙපොතුලේ ඇතිලෙනවා බං. ඔය ඉතින් බලපංකෝ. උඹ මනනාගත්ත තරමට මට ආපහු සල්ලිත් ලැබෙනවනේ. නරකම නෑ උඹේ වැටිල්ල. තාමත් කුසුමලතා අක්කගේ වෛරය අවසාන වෙලා නෑ. ඇහෙන් දැක්කේ නැති දේවල් වලට තාමත් මගේ අම්මට ආඩපාලි කියනවා. කව හැඳද මෙහෙ ආවේ? මිත්‍රපාල අයියා ඉන්නවද? මෙහෙ ඇති මිත්‍රපාලයෙක් නැහැ. දැන් අයියා හොයන්නේ. මොකද කුසුමේ? වෙන යන්න තැන නැද්ද කොහෙද මෙහෙ ඇවිල්ලා තියෙන්නේ? කටවහගෙන ඉන්න. මොකටද මෙයා මෙහෙ එන්නේ? ඇහෙනවනේ ගම්මු කියන කතා. අම්මා වගේම නැතයා දුවත්. කට වහගන්න කියලා නේද කිව්වේ මම? මේ නාලනී දුවනේ. ඇයි පුතේ? පුතේ? නල්ලමලේ පුතා. කුසුම අක්කා උනත් කවදා හරි ඇත්ත තේරුම් ගනීවි. තාමත් මේ නින්දාවන් මගේ පස්සෙන් එනවා. මොකද්ද බා? ඕන වෙලාවක බැලුවොත් ඔබ පොතක් අතේ තියාගෙන ඉන්නේ. එහෙම නැත්තම් පොතක් කුරුටු ගන්න. විභාග ළඟයිනේ නැන්දේ. දැන් උඹ ඔය විභාග පාස් කරන්න යන්නේ මොන ආකාරයේ ළඟින්දද කියලා කියපන් මට. එදා අනිද්දට දරුවෙක් බඩට ගන්න ඉන්න උඹලට මොන විභාගද බා? ඒ හරිය ලුණු කැටයක් නෑ.
අඩියේ හිඳනකන් උඹලත් බලාගෙන ඉන්න. ජීවිතේ කොච්චර අපවාදයන් වලට ලක් වෙච්ච කෙනෙක්ද? තාමත් මං ජීවත් වෙන්නේ එක බලාපොරොත්තුවකින්. මාත් ඉතින් හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. කසාද බැඳ දවසක මගේ මහත්තයා මේ දේවල් බලාගනින්. දැන් කොහෙද ওই මහත්තයා ඉන්නේ? ඒක නම් තාම දන්නේ නෑ. එන දවසක එන්නේ නැත්නම් හොයාගෙන. सुरांगना लोक मावल ගින්දරක් නේද දුන්නේ කියලා ආ අම්මා තාත්තා මල්ලි කියපු කිසි දෙයක් අහන්න නැතුව මං තමසෝ විශ්වාස කරා අඩු ගන්න ඒ ගුණේවත් තිබ්බද ඔය තමසේ මට නම් මෙහෙම වෙලා මදි අර මිනිසුන්ට දීපු ගින්දරට මං තමසට ආයි කියන්නේ දෙකෙන් එකක් තීරණය කරගන්නවා එක්කෝ අපි මේ ගෙදරින් යන්න ඕනේ නැත්තම් මුන් දෙන්න මේ ගෙදරින් එලවන්න ඕනේ එඩින්බරු රසට ගුණට අධිපති වන්දසේන මාමේ ලොකු ආදොන්ට අමාරුවෙලා ස්පිතාලට එක්කන් ගිහිල්ලා හා මොකද තාති මිත්‍රපාල මල්ලි ඊයේ ලොකු ආදොන්ට අමාරුවෙලා හොඳටම ස්පිතාලට එක්කන් ගිහිල්ලා මම මේ බලන්න යන්න කියලා වන්දසේන මාමත් යනවාද කියලා බලන්න ආවේ නොගින් කොහොම මම විජයෙන් එන්න मल्ली लोकहांट हम आ मट त्यान हई मल्ल अभी गील बल्ल इना वीट पास मल्ल गील बल्ल बुलवाणी तर समी पत्ने यवल बे नोयवत बे पांसली लुकुहाम ध्रुवि मल्ली बाय बे बा मल्ल मम इनवाने माम बलागण्ड එන පරිස්සමෙන් ගිහින් එන තාත්තේ. තුඹුවන්ගේ සරණයි. එහෙනම් බන්දසේන මාමා අපි ගිහිල්ලා යමුද? යා අපි ගිහින් යමු. ලොකු හාමුදුරුව අපවත් වෙලා. කමක් නැහැ. අපි ගොහිලෙමු මයිස් දෙක පියවෙන්න කලින් ඔය වගේ දෙයක් දැක බලා ගන්න මාත් හරි ආසයි ඒ මගේ මේ අසනීප තත්ත්වයත් එක්ක ওই ගමන බන්දු සේන උන් නැහැක ගිහිල්ලා එනක මට ටිකක් වෙහෙසයි කමක් නැ බන්දු සේන උන්නේ පුතත් එක්ක ගමන යන්නකෝ මොකද
සමහර වෙලාවට මේක බන්දුසේන උන්නහගේ ජීවිත කාලෙටම ලැබෙන වටිනා තෑග්ග වෙන්න පුළුවන්. හොඳේ. අනේ ඉතින් මේ වගේ මහත්තුරුන්ට පෙන්නලා දීලා ඒ කටයුතු කළේ ඉතින් ඔබ වහන්සේනේ. ඔබ වහන්සේවත් ඉතින් මේ ගමනට එක්කාසු කරගන්න තිබුණා නම් තමා හොඳ. නෑ නෑ ඉතින් මම මොනවද කළේ? බන්දුසේන උපාසක උන්නයිගේ හැකියාව ගැන මම පෙන්ලා දුන්නා විතරනේ. ඉතින් මිත්‍රපාල පුතේ. අපේ හාමුදුරුවනේ නරකද්ද ඔය තමුන්ට තියෙන උගත්කම් වල හැටියට ආණ්ඩුවේ රස්සාවක් ගැන හොයලා බැලුවොත්. අනේ ඉතින් හරියට වැඩක් කරන තැනක් කියලා කොහෙද තියෙන්නේ අපේ හාමුදුරුවනේ? ඔය තැන්වල රස්තියාදුලා ලේනහර උළුප්ප ගන්නවට වඩා හොඳයි අතක් පයක් වෙහෙසලා වගාවක් කරගෙන ජීවත් වෙන එක. ඒ කතාවත් ඇත්ත. හැබැයි ඉතින් ඔය කන්තෝරුවල වැඩ කරන්නත් කට්ටිය ඉතේපාය. හැබැයි ඉතින් ඒගොල්ලෝ තුල අර අපේකම කියන එක තියෙන්න ඕන. මං හමුසට ආයි කියන්නේ දෙකෙන් එකක් තීරණය කරගන්නවා. එක්කෝ අපි මේ ගෙදරින් යන්න ඕනේ නැත්නම් මුන් දෙන්නව මේ ගෙදරින් එළියට දාන්න ඕනේ. අයියේ මේ ආය නම් මං ඉවසන්නේ නැහැ. හරි හරි ඉන්නකෝ මම මේකට මොනවාරි කරන්න බලන්නම්කෝ. මම බලන් ඉන්නේ හිකි ගැහි ඉඳලා පට්ටිය මට. අම්මලා දෙයක් බේරගන්න බලන්නේ නැහැ. ඔක්කොම මෙතන විනාශ කරන්න හදන. මේ පුතේ උඹ උඹේ ඔය චින්චි මාණික අරගෙන යන දිහාට ඵලයක්. නැත්නම් මෙතන මිනිහක් දෙකක් මැරිලා තියෙයි. මන්නම් හිතන්නේ අපේ තාත්තලගේ හිත්වලින් උන්නාන්සේව එහෙම ලේසියෙන් අමතක කරන්න පුළුවන් වෙයි කියලා. බන්දුසේන මාම වගේ කී දෙනාද ඉන්නේ මලේ? මේක අපි කරපු කර්මවල ප්‍රතිඵලයක් උපාසක මහත්තයෝ. කර්මයේ ඵලයක්. දැන් ඉතින් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඇයි? දැන් ඉතින් මගේ පහුවෙන අඩිය දිහා බලන්න කෙනෙක් ඉන්නවනේ. අපි ජීවත් වෙන්නේ සර්පිය ගොන්නක් මැද්දේ.